टेक्नोलॉजी ගැන වෙනස් විදියකට දැනගන්න ආපු ඔයගොල්ලෝ හැමදෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ TechStreet YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකත් කලින් ගෙනාපු videos වගේම ඕගලන්ට සෑහෙන උදව්වක් වෙයි. දැන් තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ලංකාවේ ගොඩ දෙනෙක් සිංහල ටයිපින් කරගන්න ලොකු ගණන් දෙනවා. ඉතින් ඇත්තරම මම අද මේ කියලා දෙන ක්‍රමය පාවිච්චි කරලා ඕගලන්ට සසපාක්වත් විදන් කරන්න නැතුව ඔයාටම මේ සිංහල ටයිපින් කරගන්න පුළුවන්. සිංහල ටයිපින් විතරක් නෙමෙයි දැන් මම දන්න ඕගොල්ලෝ ටයිපින් කියපු මං හිතන්නේ හෙලකුරු ඇප් එක ගැන. මේක හෙලකුරු ඇප් එක ගැන විතරක් නෙමෙයි ඊට එහා ගියපු ඩෙකරේටිව් සිංහල ෆොන්ට්ස් ටයිප් කරගන්න විදියත් කියලා දෙනවා. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. හරි. ඔන්න මම මුලින්ම කිව්වා වගේ අපි මෙතනදී මම හෙලකුරු ඇප් එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඉන්නම්. හෙලකුරු ඇප් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඇත්තටම දෙන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ හැමෝම දන්නවා ඇති. මම දන්න විදියට ලංකාවේ හදපු වැඩිම ඩවුන්ලෝඩ් සින ඇප් එකක් තමයි හෙලකුරු කියන්නේ. ඉතින් මේක මොබයිල් ෆෝන් එකකට තියෙනවා. ඕගොල්ලෝ මේ වෙද්දි මොබයිල් ෆෝන් එකේ සිග්නල් එකට ටයිප් කරනවා ඇති. ඒකගෙම සමහරට ඕගොල්ලෝ දන්නේ නැත්නම් සමහරට දන්නේ නැතුව ඇති. මේක කම්පියුටර්ස් වලටත් ඒගොල්ලෝ හදලා තියෙනවා. මේකේ කම්පැනි ගැන කිව්වොත් මේක භාෂා කියන කම්පැනි එකෙන් තමයි develop කරන්නේ mobile phone ගැන කතා කරන්නේ ඔයගොල්ලෝ මේ දෙක දන්නවා computers ගැන දන්නේ නැත්තම් මෙතන මේ helakuru.lk කියන එකට ඇවිල්ලා මේ software එක download කරගන්න තියෙන පොඩි software එකක් මේකෙන් ඔයගොල්ලන්ට සෑහෙන වැදගත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මෙතන මේක download කරගන්න විදිය කිව්වොත් මෙතන ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ operating system select කරලා නමයි email එක mobile phone එකයි දීලා personal use හරි corporate use හරි දීලා මෙතන download කරගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට personal use කරත් ඔගොල්ලන්ට සල්ලි තියෙනවා නම් මෙතන මිලදී ලබා ගන්න. ඒ කියන්නේ රුපියල් 990ක් වෙන්නේ. ඒ කියන්නේ මේක ඩොනේෂන් එකක් වගේ. පුළුවන් නම් ඒක ගන්න. මොකද හෙලකුරු කියන්නේ එහෙම නැත්නම් භාෂා කියන්නේ අපේ ලංකාවේ කම්පැනි එකක්. අපේ ලංකාවේ කම්පැනි ඩෙවලොප් වෙනවා කියන්නේ අපේ ලංකාව ඩෙවලොප් වෙනවා වගේ වැඩක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒ දේ කරන්න. නැත්නම් ඔයගොල්ලෝ ගිහිල්ලා නොමිලේ ලබා ගන්න කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. මේකේ පොඩි දෙයක් තියෙනවා. මේක ඉන්ස්ටෝල් කරගන්නේදී අපේ කම්පියුටර් එකේ ලැන්ග්වේජ් වලට ගිහිල්ලා ඉංග්‍රීසි එකයි සිංහල එකයි දාගන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එක කියලා දෙන්න යන්නේ නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයගොල්ලන්ට කරගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් නැහැ. පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් කියන්නම්. ඒක ගැන මේක වීඩියෝස් තියෙනවා YouTube එකේ සෑහෙන. ඉතින් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඒක බලලා ඔයගොල්ලන්ට ඕන වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට වීඩියෝ එක අරගෙන එන්නම්. මේ ડોකියුමන්ට් එකක් මම ඕපන් කරගන්නවා. ඉතින් මේ ඕපන් කරලා තියෙන Word ડોකියුමන්ට් එක. මේ Word ડોකියුමන්ට් එකේ කියන්නේ මේක ටයිප් කරන විදියමයි Photoshop එකේ Illustrator ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩිසයිනර්ස් ලා නම්. ඒ වගේම වීඩියෝ එඩිටින් නම් Premiere Pro වගේ ඒවා Optifice වගේ ඒවයිත් මේ ක්‍රමෙමයි යූස් වෙන්නේ. අර software computer එකයි screen recorder එකයි දෙකම එකපාර run නැති පොඩක් crash වෙන වගේ බලනවා. ඒක නිසා මම Word එක open කරගත්ත එච්චර බර නැති නිසා මේ වැඩේ කරගන්න. ඉතින් ඉස්සෙල්ලම මම කරන්නේ හෙලකුරු වලින් type කරනවා ශ්‍රී ලංකා කියලා. ඒකන බලන්න පුළුවන් ලේසියෙන්ම type කරගන්න පුළුවන්. ඉතින් මේ හෙලකුරු පාවිච්චි කරලා ඕගලන්ට ලියුමක් වගේ type කරගන්න ලේසියෙන්ම පුළුවන්. ඉතින් ලියුමක් වගේ type කරද්දී decorative fonts use වෙන්නේ නැහැ. සාමාන්‍ය මේ වගේ block font එකක් use වෙන්නේ. ඉතින් මේ විදිහට ඕගලන්ට ලියුමක් වුණා type කරන්න පුළුවන්. මේක English වලින් type කරන්න තියෙන ඕගලන් දන්නවා ඇති. දැන් ඕගලන්ට ඕන නම් මේ වචනේ decorative type එකකට හදාගන්න. ඒ කියන්නේ අර තියෙන ලස්සන fonts තියෙන්නේ ඕගලන් දැකලා ඇති මගේ channel එකත් වල වුණත් ටිකක් decorative fonts use කරලා මම දාලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙකදී කොහොමද කරන්නේ? ඉතින් මේ decorative fonts කියන්නේ ගොඩක් ඕන වෙන්නේ designers ලාට වගේ. දැන් මම මේක select කරලා ඒ වගේ decorative font එකකට change කරොත් change වෙන්නේ නැහැ. ඔයාලා බලාගන්න බලන්න මම මෙන්න මේ font එකට change කරනවා. හැබැයි කිසි වෙනසක් උන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි හෙලකුරු යූස් කරලා ටයිප් කරගන්නේ යුනිකෝඩ්. ඉතින් යුනිකෝඩ් වලදී සිංහල වලට ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මෙතන ෆොන්ට් එක ඉස්කෝලේ පොත. ඉස්කෝලේ පොත. කොහොම හරි මේක මොන ෆොන්ට් එකකට චේන්ජ් කරත් සිංහල ෆොන්ට්ස් නැතුව අපි ඉංග්‍රීසි එකකට චේන්ජ් කරත් මේක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි යුනිකෝඩ් වල තියෙන අර ස්පෙෂලිටි එක කියලා කියන්න පුළුවන්. දැන් අපිට මේක චේන්ජ් කරගන්න විදියක් නැහැ. ඉතින් කොහොමද අපි මේක කරන්නේ? ඒකට ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ක්‍රම ගොඩක් තිබ්බට ගොඩක් කියන්නේ තුනක් විතර තියෙන්නේ. ඒ තුනෙන් මට හම්බෙච්ච ලේසිම සහ හොඳම සොලියුෂන් එක මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් එතකොට අනිත් ක්‍රම පාවිච්චි කරන්න ඕනේ නැති වෙයි. මේක ඊට වඩා ලේසි වෙන නිසා. ඉතින් කොහොම හරි එකට ඔයගලන් software එකක් download කරගන්න ඕනේ. ඒකේ නම තමයි pencil. එහෙම නැත්නම් pencil කියලා කියන්නේ. මේකත් ලංකාවේ හදපු software එකක්. Serendip soft කියලා තියෙන්නේ. මේ software එක සෑහෙනම වටිනවා. ඉතින් අපිට මේ වැඩේ කරගන්න. ඉතින් මේක මෙච්චර වටින software එකක් වුණත් පොඩ්ඩක් දුක හිතෙන දේ තමයි මේක 2019 2013 වෙනකන් තමයි අදලා තියෙන්නේ. ඊට පස්සේ update කළා නැහැ මම දැනුවත්ව. ඉතින්
මේ සොෆ්ට්වෙයාර් එක මාට වටිනවා කවදා හරි මේකේ ඩිවලොපර්ස්ලා මේක ඉස්සරහට අප්ඩේට් කරගෙන ගියා නම් මේ වෙද්දි සෑහෙන තැනක සියයි අනිවාර්යයෙන්ම කොහොම හරි බලමු සමහරට ඉස්සරහට ඒගොල්ලෝ ඩිවලොප් කරන්න තියෙද තියෙනවා ඩිවලොප් කරන අප්ඩේට් කරන්න කොහොම හරි ඔයගොල්ලන් තියෙන මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න වෙබ්සයිට් එකට යන්න ඊට පස්සේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා හරි දැන් ඩවුන්ලෝඩ් කරගත්තානේ ඊට පස්සේ අපි ඒක ඕපන් කරගමු ඉතින් අපි මේක ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න දකුණු අත පැත්තේ හරි වම් පැත්තේ හරි එන්නේ මේ යටටම එන්නේ ඒක කොච්චර එහාට මෙහාට මූව් කරත් ඒක එතනම තමයි තියෙන්නේ ඉතින් කොහොම හරි එක තමයි මම දැකපු එක පොඩි අර ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වගේ තියෙන්නේ ඉතින් මේක හිටෙමෙන මූව් කරගන්න තිබුණා නම් අපේ වැඩ ටික ලේසි වෙනවා මේකේ ඔප්ෂන්ස් හතරක් තියෙනවා සිංහල යුනිකෝඩ් තියෙනවා සිංහල ඔෆිස් තියෙනවා ඉංග්‍රීස ඔෆිස් තියෙනවා ඉංග්‍රීස යුනිකෝඩ් තියෙනවා ඉතින් මේ ඔප්ෂන්ස් හතර තියෙන්නේ ඉතින් ඉංග්‍රීස නම් ප්‍රශ්නයක් නැහැනේ සිංහල වල යුනිකෝඩ් යූස් කරනවා ඕගොල්ලෝ හිලකුරු ඇප් එක යූස් හිලකුරු සොෆ්ට්වෙයාර් එක යූස් කරන්න මොකද මේකේ යුනිකෝඩ් එකට වඩා ඒක සැහැණ ලේසි ඔෆිස් පාවිච්චි කරන නම් විතරක් ඒවත් ඇත්තම අර ඩෙකරේටිව් ෆොන්ට්ස් යූස් කරන නම් විතරක් පෙන්සිල් සොෆ්ට්වෙයාර් එකේ සිංහල දාලා ඔෆිස් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මේ ඔප්ෂන්ස් එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඊළඟට අපි කරන්න ඕනේ මේක ඉතින් ගොඩක් විදිහට කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ලේසිම ක්‍රමය. ඉතින් ඒක ෆලෝ කරයි කියලා මම හිතනවා ඔයගොල්ලන්ටත් ඒක ලේසි වෙයි. අනිත් ක්‍රමත්ින් try කරලා බලන්න. දැන් සිංහල ෆොන්ට් එක මම සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරගෙන මෙතනට ඇවිල්ලා මේක අපි ඔෆිස් දාගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් type කරන්න. ඉතින් ඔයගොල්ලෝ type කරද්දී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අර අපි ෆෝන් එකෙන් මෙසේජ් එක ටයිප් කරද්දී කියන්නේ වචන දෙක තුනක් ටයිප් කරද්දී වර්ඩ්ස් වලට සජෙෂන්ස් එන්නේ ඒ වගේ මේකෙත් සජෙෂන්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆීචර් එක සෑහෙන වටිනවා. ඉතින් මෙතනදී කරන්න තියෙන්නේ අපිට 1 2 3 4 5 තියෙනවා. ඉතින් අපි 1 ඒබෝ ශ්‍රී ලංකාවේ කියලා ඔටෝ ටයිප් වෙනවා. 2 ඒබෝ ශ්‍රී ලංකාවේ කියලා ඔටෝ ටයිප් වෙනවා. ඉතින් ඒ වගේ 5 ඒබෝ ශ්‍රී ලංකා කියලා ටයිප් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ඒතරේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් ඒ තමයි මේ උඩ මොනවාද මේ කුණු හරුප වගේ වදින්නේ කියලා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් මම මෙතන ගිහිල්ලා ශ්‍රී කියලා ස්පේස් බාර් එක ප්‍රෙස් කරපු ගමන් අපේ එතන ස්පේස් එකක් හැදිලා ඒ අපි ටයිප් කරපු එක හරියටම ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ මම ලංකාවේ කියලා ලංකාව කියලා ටයිප් කරගත්තා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනදි කහ පාටයි. මේ කහ පාටින් ටයිප් වෙන එක තමයි හරියට ටයිප් වෙන්නේ. ඉතින් ඒකින්ද මෙතන දැනට ඩිස්ප්ලේ වෙන එක ගැන එච්චර කන්සිඩර් කරන්න එපා. මෙතනට ඇවිල්ලා මම ආයි ස්පේස් බාර් එක ප්‍රෙස් කරපු ගමන් ආයි අපේ වචන ඩිස්ප්ලේ වුණා. ඉතින් මේ වචනේ අපිට අර යුනිකෝඩ් වගේ නෙමෙයි අපිට ඕනේ විදිහකට පුළුවන් වෙනස් කරගන්න අපිට ෆොන්ට්ස් යූස් කරලා. ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ ෆොන්ට්ස් වලට අනුව මේ වචනේ වෙනස් වෙනවා කියලා. සමහරවිට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇවිද දැන් මේක ෆොටෝෂොප් එකේ ඉලස්ට්‍රේටර් ඒ වගේ එඩිටින් සොෆ්ට්වෙයාර් වල යූස් වෙනවද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක තමයි යූස් කරන්නේ මේ මගේ thumbnails එහෙම හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක මේ පාවිච්චි කරලා ඒක කරන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් කට්ටිය මේ සිංහල කී හෙල්ප් වගේ ඒවා දාගෙන ඉතින් ටයිප් කරනවා. ඉතින් ලේසි විදිහට පාවිච්චි කරන්න මට නම් මේක ලේසි වගේ. කොහොස් ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න තියෙන්නේ. සමහරක් වෙලාවට මේකේ අපි ටයිප් කරන එක වදින්නේ නැති වුණොත් ඔයගොල්ලන්ට මෙතන යූස් කරලා මේ කීබෝඩ් එකක් වගේ ගන්න පුළුවන්. එසේ මේවා ටයිප් කරලා අපිට වචන ටයිප් කරගන්න පුළුවන් මේ කහපාටින් වදින එක. එසේ කී මැප් එක බලා ගන්න පුළුවන් මේ ටයිප් කරන අකුරු. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක ඩිවලොප් කරලා තියෙන කාලෙත් එක්කයි බැලුවම සෑහෙන හෙල්ප්ෆුල් සෑහෙන වටිනවා. කවදා හරි මේ වීඩියෝ එක ඒ ඇප් එක ඩිවලොප් කරපු ඩිවලොපර්ස් දැක්කොත් අනිවාර්යයෙන් ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ඇප් එක ඉස්සරහ ඩිවලොප් කරගෙන යන්න සෑහෙන තැනකට යන්න පුළුවන් කියලා. කොහොම හරි මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට සෑහෙන වටින දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් ගොඩක් වැදගත්. ඉතින් මතක ඇතුව යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක කැමති නම් ලයික් බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ ගැන හිතන දේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට මොනවද මේකෙන් උදව්වක් වුණාද නැත්නම් ඔයගොල්ලෝ මේක දැනන් හිටියද ඒ වගේ කැමතිම දේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගත්තත් අපි මේ වගේ දාන videos ඔයගොල්ලන්ගේ ළඟටම notification එකක් විදිහට ගෙන ගන්න පුළුවන්. video එකත් එක්ක තුනට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මේ වගේ වටිනා video එකකින් ඉස්සර දවසකත් හම්බෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.